ඔබට සුබ දවසක්. අද මම ඔබ සමග කතා කරන්න යන්නේ ළමයි වර්ග දෙකක් ගැන. දැන් ඔබ අහන්න පුළුවන් ළමයි වර්ග දෙකද ඉන්නේ කියලා. මේක එක්තරා විෂයක් ක්ෂේත්‍රයක් එක්තරා සංකල්පයක් තුලින් ළමයි වර්ග දෙකක් හඳුනා ගැනීම. එක ළමෙක් තමයි ඒ ළමයි වැඩ කරනවා ඉලක්කයකට. ඒ කියන්නේ ඒගොල්ලෝ ආරම්භය තරණය සාර්ථක නිමාව well done ඒක හිත ඇතිව වැඩ කරන අය. ඉතින් ඒ ළමයින්ට එක ඉලක්කයක් කෙරෙහි බලාගෙන වැඩ කිරීමේ හැකියාව තියෙනවා. අපි ඒ ළමයින්ට කියන්න පුළුවන් calibration ළමයි කියලා. එහෙම නැත්නම් ඉලක්කයක් බලා වැඩ කරන ළමයි. තව ළමයි జాතියක් ඉන්නවා ඒගොල්ලෝ නැගිටිනවා. මෙහෙම අර මෙහෙම කොහට යන ගමන් ඒගොල්ලන්ට හිතන අරක කරන්න. මොකද ඒක ඒගොල්ලන්ට වැඩි හිතයිශී ළමයි. ඉතින් මේ ළමයින්ට අපිට කියන්න පුළුවන් හිතයිශී ළමයි. ඒගොල්ලෝ මිත්‍රශීලී. ඒගොල්ලෝ ඒක ටිකක් කරලා තව එකකට යනවා. ඒගොල්ලන්ගේ ජීවිතය සමරණශීලී ළමයි. එතකොට මේගොල්ලෝ හිතයිශී ළමයි අර මුලින් කියපු වර්ගය ඉලක්ක බලා වැඩ කරන ළමයි. තව මේගොල්ලන් අඳුනගන්න ක්‍රමයක් තිබෙනවා මේ පළමු වර්ගය ඉලක්කයක් කරා එල්ලය කරා. ඒකට අපි කියන්න පුළුවන් අභිවාහි කියලා. ඒ කියන්නේ යම් දෙයක් කෙරෙහි යොමු වෙන ළමයි. ඒ ළමයින් තව විදිහකින් කියන්න පුළුවන් ඒගොල්ලෝ වචන පොත් කියවලා ඒ ඉලක්කය කරා යොමු වෙන්න කැමති. ඒක නිසා ඒගොල්ලෝ මේ වචනය බලලා තමුන්ගේ බුද්ධිමය හැකියාව වගේම තමුන්ගේ වර්ඩ් ස්කිල් එකෙන් බලලා වැඩ කරන්න යන ළමයි. ඒගොල්ලෝ යම්කිසි නිපුණතාවයකට යොමු වෙන ළමයි. අනිත් අපිට කියන්න පුළුවන් ප්‍රතිභා පූර්ණ ළමයි හෙවත් ඒ කියන්නේ ප්‍රතිභාව ඉලක්ක කරගෙන වැඩ කරනවා තමන්ගේ ප්‍රතිභාව ගැනත්. අනිත් ළමයා ප්‍රස්තාව රූපී ළමයි. ඒ කියන්නේ ඒගොල්ලන්ට තැනේ හැටියට මොලේ පහළ වෙනවා වගේ. ඒගොල්ලන්ට ප්‍රඥාව ඒ වැඩක් කරන්න ප්‍රඥාව එන්නේ කරගෙන යනකොට. ඉතින් ඒ ළමයි හරි ආසයි මේ මල් වැඩ කරන්න, මේසයක් සරසන්න, කෑම ටිකක් හදන්න, හොස්පිටැලිටි කරන්න, චෙෆ් කෙනෙක් වෙන්න, ඩෙකෝ කරන්න, ෆැෂන් කරන්න, අත්කම් කරන්න. ඉතින් ඒගොල්ලොත් ඒව තමයි ඒගොල්ලන්ගේ දක්ෂකම්. දැන් මේක තේරෙන්නේ. එතකොට මේ ළමයින්ට අපි කිව්ව එතකොට ඒගොල්ලෝ ඒ අතින් තමයි හිතන් වැඩපල කරන්නේ. එතකොට ඒගොල්ලෝ පින්තූර දිහා බලලා හැම ඉගෙන ගන්න පින්තූර අඳින්නත් ආට් වැඩ කරන්නත් වැඩි කැමති ළමයි. එතකොට ඒ මේගොල්ලෝ ටෙස්ට් වලට කැමති නැහැ. ඒගොල්ලෝ කියන්නේ මම කරන්නම්කෝ අම්මා. ටීචර්ටත් කියන්නේ මම කරන්නම්කෝ. සහ මේගොල්ලෝ වැඩි වෙලාවකට යොමු වෙන්න ටික අමාරුයි. ඒගොල්ලන්ට කෝච් කරන්න ඕන. එතකොට මේ හිතයිශී ළමයි මේ තැලුණු මල වගේ වෙනවා බොහොම ලේසියෙන්. අර අනිත් ළමයි කට්ටිය ඒගොල්ලෝ විද්වත්ව යෙදෙන්න වැඩි යෙදෙනවා, කලමනාකරණයට වැඩි යෙදෙනවා. ඒක නිසා ඒ ළමයි වර්ග දෙක අපි අඳුන ගන්න ඕන. දැන් ගෝඩ් මුලින්ම අවපු හැටියට 70%ක් හිටියේ වචනය බලලා බෝඩ් එක බලලා ඉගෙන ගන්න කැමති ළමයි. 30%ක් හිටිය කොහොමත් නිකන් ඒගොල්ලෝ මනෝරූප අඳිමින් ජීවත් වෙච්ච ළමයි. ඒගොල්ලන්ට අර්ක ලස්සනයි කියලා හිතනවා. ආර්ට් වලට නම් කැමති, සමහරු මියුසික් වලටත් කැමති. ඒගොල්ලෝ විශේෂම අනම්මනම් වලට තමයි කැමති වෙන්නේ. යන ගමන් එක එක ඒවා ඒගොල්ලන්ට මතක් වෙනවා. ඉතින් ඔක්කොම ටීචර්ස්ලත් කැමති, දෙමව්පියනුත් කැමති. අර පළවෙනි වර්ගයේ ළමයින්ට කාලසටහනකට වැඩ කරන්න පුළුවන් පිළිවෙලක් තිබෙනවා. ඉතින් ඉස්සර කාලේ 70%ක් ඒ වගේ ඒගොල්ලෝ අර වචනයක් බෝඩ් එක බලාගෙන ඉගෙන ගන්න හරි පොත බලාගෙන වැඩ කරන්න හරි ඒගොල්ලෝ කැමති. දැන් මම ඔබට පෙන්වන්න යන පොත් ටිකක් ඒ පොත් ටිකෙන් ඔබට තේරෙයි. තවදුරටත් ඒක කියවලා දැනගන්න පුළුවන්. හැබැයි අද අපි හොඳ හැඳින්වීමක් දෙමු මේකට.
මේ පණිවිඩය මම බලාපොරොත්තු වෙනවා අම්මලත් අහගෙන ඉඳී තාත්තලත් අහගෙන ඉඳී අයියලත් අහගෙන ඉඳී අක්කලත් අහගෙන ඉඳී අවුරුදු 8 10 නංගිලා මල්ලිලා දුවලා පුතාලත් අහගෙන ඉන්න අවශ්‍යයි. එතකොට ඉවසීම නැති තාත්තලා මේක අහගෙන ඉන්න ඉතාම අවශ්‍යයි. මොකද අර ඉලක්කයට වැඩ කරන ළමයින්ට වැඩක් දීලා ඒගොල්ලෝ මිනිත්තු 30ක් 40ක් ඒකේ එක දිගට යෙදී ඉන්නවා. දැන් මම මේ කියන අනිත් වර්ගය මගේ දැන් පොතක් තියෙනවා කොළපාට පොතක් ළමා ශික්ෂණය කියලා තුරුණු විහා ළමා බිය ඒව දිනා ගන්න කෙසේද ඒකේ උපරිම ඵලය කරා යන්නේ කෙසේද කියලයි මම මේ කියන්න ලෑස්ති වෙන්නේ. මේ තියෙන්නේ මේ ළමා මනස හා ශික්ෂණය කියන මේක. එතකොට අර අර ළමයින්ට මේක සිංහල කොලේකුත් මේක ඉංග්‍රීසි කොලේ මේක සිංහල කොලේකුත් තිබෙනවා. අර බුද්ද මේ එතකොට මේකේ මම අඳුනලා දෙන්නම් මේ කොලෙන් හෝ පොඩ්ඩක් නිර්මාණශීලී ළමයි ප්‍රභාෂිත ළමයි තමයි මම අර මුලින් කියපු ළමයි. මොනවද ඒ ළමයි? ප්‍රභාෂිත කියන්නේ අර එක දිගට පාඩමක් කරගෙන යන්න පුළුවන් ළමයි. අනිත් ළමයින්ට මම කියන්නේ ප්‍රසංගික ළමයි, අර හිතයිශී ළමයි. ඒගොල්ලෝ තමයි අර අනම්මනම් වලට යනවා, තාත්තා වේගෙට එක්කගෙන යනවා, තාත්තගේ බෙල්ල එල්ලෙනවා, තාත්තට හිතට අමාරුවක් ආම හාබු එකක් දීලා තාත්තව ධෛර්යමත් කරන්න හදනවා. ඒගොල්ලෝ ඒකත් හොඳ දීමනාවක් හැටියට අම්මයි තාත්තයි සලකන්න ඕනේ. ඒ ළමයාත් ගෝඩ්ගේ දීමනාවක්. දැන් ඒ ළමයි සමහරට පන්තියේ 30 වෙනියා. ඒකයි ප්‍රශ්නේ. ඊටත් ඒ විතරක් නෙමෙයි, යාට පන්තියේ 30 30 වෙනියා වුණා කියලා ගානකුත් නැහැ. තාත්තේම කෝටුවක් අරගන්න ගියොත් වැඩි හොඳටම සෞත් වෙනවා. ඒගොල්ලන්ට අදහසක් නැහැ පන්තියේ 15 වෙනියා වෙන්න ඕනවා කියලාත් අදහසක් නැහැ. ඒගොල්ලෝ අර ලත්පමණින් සතුටු වෙනවා. ඉතින් අර ඉලක්කයට වැඩ කරන ළමයට අපි කියන්නේ ප්‍රභාෂිත ළමයා. අර මනෝරූප වලට කැමති හිතින් අහසේ මාලිගා හදනවා එක එක දන්නේ නැද්ද? ඒ ළමයින්ට අපි කියන්නේ ප්‍රසංගික ළමයි. ඒගොල්ලෝ ප්‍රසංගික දේවල් වලට කැමති වෙනවා. මම කිව්වේ ඩාන්ස් කරන්න කැමති, මියුසික් කරන්න කැමති, ආර්ට් කරන්න කැමති, විවිධ ප්‍රසංග වලට කැමති, ගෙදර පාටි එකක් තියෙනවා ඔක්කොම සරසන්න කැමති, කේක් හදන්න කැමති. ඉතින් ඒ ළමයින්ව තේරුම් ගන්න ඕන. දැන් ප්‍රශ්නේ මතු වුණේ අර ඩිජිටල් ස්ක්‍රීන් එක පොඩි කාලේ ඉඳලා දෙනකොට අර ප්‍රභාෂිත ළමයි 70ක් ඇතිවනේ ගෝඩ් හැදුවේ ලෝකේ 30ක් ප්‍රසංගික ළමයි. ඒ මොකද වැඩ කරන කට්ටියක් ඉන්න ඕන, වැඩ පෙන්වන කට්ටියක් ඉන්න ඕන. ඒ කියන්නේ ඇඩ්වර්ටයිසින් ලෝකේ, එන්ටර්ටේන්මන්ට් ලෝකේ, විනෝද ලෝකේ, ලස්සන කරන ලෝකේ. ඒ ලස්සන කරන ලෝකෙත් හොඳ දෙයක්. නමුත් ලෝකේ ලස්සන කරන ලෝකයක් තියෙන්න එපැයි. දැන් තේරුණානේ. එනිසා ලෝකේ අනිත් කළමනා කරන වැඩ කරන්න 70ක් ඇතිව තමයි ගෝඩ් ලෝකේ සැලසුම් කරේ. හැබැයි ඩිජිටල් ස්ක්‍රීන් එකට ගියාම අර කළමනා කරන ශක්තිය ගොඩක් අඩු වෙලා ඔක්කොම ළමයි ගම්මිය, ශ්‍රව්‍ය, දෘශ්‍ය කියන පත තුනට යන්න පටන් ගන්නවා. දැන් මම ඩොක්ටර් ලලිත් මෙන්ඩිස් මගේ අවසාන පෝස්ට් එක මේ රජයේ වෛද්‍ය විද්‍යාලයක හෙඩ් ඔෆ් ඩිපාර්ට්මන්ට් ඔෆ් ෆාමකොලොජි. ඒකට සිංහලින් කියන්නේ බිෂක් වේදය කියලා. ඉතින් මේ මොලේ ඩෝපමින් සෙරටනින් වෙනස් වීම මගේ විෂයපතේට අදාළ නිසා තමයි මේක මම ගවේෂණය කරන්න පටන් ගත්තේ. ඉතින් මේ ගැන මම ගොඩක් කරලා තිබෙනවා මගේ මේ Facebook timeline එකෙත් තිබෙනවා, තුරුණු ළමා විය කියන ඔය FB පොතෙත් තිබෙනවා, ඒ වගේම YouTube එකෙත් තිබෙනවා. ඉතින් මට අද කියන්න අවශ්‍ය දෙමව්පිය කොහොමද මේ ළමයින්ව ප්‍රවේශමින් ඒගොල්ලන්ගේ උපරිම දීමනාව කරා ගිනියන්නේ. මොකද මේ අර කල්මනාකාරීත්වයට මොලේ ඩිසයින් වුණු ප්‍රභාෂිත ළමයින්ට මේ ඩිජිටල් ස්ක්‍රීන් එක වැඩි දුන්නොත් ඒගොල්ලොත් මේ පැත්තට යනවා. තව ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රසංගික ළමයට ඩිජිටල් ස්ක්‍රීන් එක දුන්නොත් ඒ කියන්නේ ඒ ළමයා දැම්මම ගම්මිය, ශ්‍රව්‍ය, දෘශ්‍ය ගතියෙන් තමයි එයා ඉන්නේ. එයාව ටක් ගාලා තේරෙනවා. එයාට එක තැනක ඉන්න අමාරුයි. මියුසික් එකක් ඇහුණු ගමන් කුරුල්ලෙක් සද්ද කරපු ගමන් ටක් ගාලා කුරුල්ලා වගේ වෙන්න හදනවා. දැන් තේරෙනවානේ. ඉතින් ඒ ළමයාට ඩිජිටල් ස්ක්‍රීන් එක දුන්නොත් තමයි එයා මොනම දෙයක්වත් ඉදිරියට කරන්නේ නැසි මේ මිනිත්තුවේම ජීවත් වෙන්නා වූ අනාගතයට මනෝරූප මවලා ස්පූක් මැජික් එයා එක වෙලාවකට බෙන්ටෙන් වගේ, එක වෙලාවකට ඇංග්‍රි බර්ඩ්ස් වගේ මුළු ජීවිතයම රඟමඩලක් කරගන්නවා. ඒක හොඳ නැහැ.
එනිසා දෙමව්පියන්ට මේ ළමයි දෙවර්ගය ගැනම වගකීමක් තිබෙනවා. ප්‍රභාෂිත ළමයව ප්‍රභාෂිත ලෙස හදාගන්න. ප්‍රසංගික ළමයව ප්‍රසංගික ලෙස හදාගන්න. ඩිජිටල් ස්ක්‍රීන් එක දෙගොල්ලන්ටම අවම කරන්න අවශ්‍යයි. ඉතින් මගේ නීති පහක් තියෙනවා ඩිජිටල් ස්ක්‍රීන් එක ගැන. ඒක වෙනම කියව ගන්න ඕන. ඉතා ඉක්මනින් කියන්න තිබෙන්නේ කෑම කන වෙලාවට ඩිජිටල් ස්ක්‍රීන් එක දෙන්න මෙපා. හවස 6න් පස්සේ නලියන නලියන ඩිජිටල් ස්ක්‍රීන් වැඩ දෙන්න බෑ. ඒ කියන්නේ මේ ඔය ෆාස්ට් කාටූන්ස් ඩිජිටල් ගේම්ස් එහෙම දෙන්න බෑ. ගෙදර 4K ස්ක්‍රීන් එකක් තිබුණොත් ටෙලිවිෂන් ළමයාගේ පාඩමට එක ලොකු බාධාවක් වෙනවා. ඉතින් මේ දවස්වල නිතරම ටෙලිවිෂන් බලන සංස්කෘතියකුත් තියෙන නිසා ඔබ තීරණයක් ගත යුතුයි. ඔබගේ ටෙලිවිෂන් වැඩසටහනද වැඩි අවශ්‍ය ළමයාගේ අනාගත ජීවිතයද කියලා. ඒ ගැන ඔබ තීරණයකට එන්න අවශ්‍යයි. මොකද්ද මම කිව්වේ? අර ප්‍රභාෂිත ළමුන් පොත බලලා පාඩම් කරලා ටීචර්කින් ඉගෙනගෙන ලේසියෙන් ඉදිරියට යන ළමයි සහ ප්‍රසංගික ළමයි, ඒගොල්ලන්ටත් අදාළ ෆීල්ස් තිබෙනවා. ඒ ගැන ධෛර්යයක් දෙන්න ඕන. මොනවද ඒගොල්ලන්ට අදාළ ෆීල්ස්? ප්‍රසංගික ළම දැන් ප්‍රභාෂිත ළමයි තමයි ඉංජිනේරුව වෙනවා, නීතිඥවරු වෙනවා, ඩොක්ටර්ස්ලා වෙනවා, නර්සස්ලා වෙනවා, එතකොට ටීචර්ස්ලා වෙනවා, ඒ වගේ ළමයි සර්වේස්ලා වෙනවා. ඉතින් ඒ ළමයින්ට කැලිබ්‍රේෂන් පුළුවන්, මැනලා බලලා අවශ්‍ය ප්‍රමාණයට පර්ෆෝම් කරන්න පුළුවන්. කැලිබ්‍රේෂන් ඒ කියන්නේ තක්සේරුවක් අනුව, මිනුම් දණ්ඩක් අනුව ඒගොල්ලන්ට වැඩ කරන්න පුළුවන්. අර ප්‍රසංගික ළමයි කැමති සෙලිබ්‍රේෂන් වලට, ප්‍රසංගයට, සැමරීමට. ඉතින් ආර්ට් කිරීමට හරි ආසයි, ඩෙකරේට් කරන්න ආසයි, හොස්පිටැලිටි කරන්න ආසයි, කේක් එකක් හදන්න ආසයි. ඉතින් එහෙමත් ක්ෂේත්‍ර තියෙනවානේ. ඒ නිසා ඒ ළමයින්ටත් ඒ ක්ෂේත්‍ර කරන්න පුළුවන් තත්ත්වයක් දැනට ලෝකේ තිබෙනවා. ඇත්ත තමයි කෝවිඩ් නිසා ඒ වගේ ක්ෂේත්‍ර ගොඩක් වැහිලා යනවා. මිනිස්සු අත්‍යවශ්‍යව විතරයි වලට විතරයි නිවේදන් කරන්නේ. ඉතින් ඒ යථාර්ථයත් මේ කාලේ තිබෙනවා. නමුත් මේ පාඩම දෙමව්පියන්ට, මේක ගුරුවරුත් අහගන්න ඕන, යාළුවන්ට මේ ක්ලිප් එක දෙන්න, දෙමව්පියෝ දරුවෙක් ඉඳගෙන අහගන්න ඕන. විශේෂයෙන්ම ඕ ලෙවල්, ඒ ලෙවල් අයියල අක්කලා හැසිරෙන විදිහට තමයි නංගිලා මල්ලිලා වැඩ හදාගන්නේ. දැන් කාලේ අම්මා තාත්තා කියන විදිහට නෙමෙයි වැඩේ යන්නේ. අවුරුදු 14 වෙනකොට ඒගොල්ලෝ හොයාගන්නවා වීරයෝ සහ ශූරයෝ අනුගමනය කරන පිණිස. ඉතින් ඒ එන්ටර්ටේන්මෙන්ට් වලට ගොඩක් ගියොත්, යූටියුබ් එකට ගොඩක් ගියොත්, තිරයට ගොඩක් ගියොත්, ඉතින් ඒගොල්ලන්ගේ වැඩපල එහෙම කඩාකප්පල් වෙනවා. ඉතින් කැලිබ්‍රේෂන් ළමයා, ඒ කියන්නේ මිනුම් දණ්ඩකට වැඩ කරන ළමයාට ටෙස්ට් එකක් විභාගයක් ප්‍රශ්නයක් නෙමෙයි. නමුත් අර සැමරීමට කැමති ළමයා කැලිබ්‍රේෂන් වලට කැමතිම නෑ, යා ටෙස්ට් වලට කැමතිම නෑ. ඒ වුණාට අපි ආව කෝච් කරන්න ඕන. ඉතින් ඒකට කෑ ගහලා හරියන්නේ නැහැ. කෑ ගැහුවොත් නම් වැඩේ සම්පූර්ණයෙන්ම සවුත් වෙනවා. මොකද මේ ළමයි වැඩි හරියක් වැඩ කරන්නේ ඇමිග්ඩාලා කියලා අපේ තිබෙන මොලේ යට පොඩි පොඩි අවයවයක්, ඒක හරහා. එතකොට ඒ ළමයින් දැන් මේක දැන් මේක ටිකක් පොඩි සංකීර්ණ පාඩමක් දැන් මම කියන්නනවා. මේ අපේ මොලේ පූර්ව කණ්ඩිකාව, මෙතන තියෙනවා මැද කණ්ඩිකාව, පේනවනේ, ඒකට කියන්නේ ටෙම්පරල් ලෝබ් කියලා. මෙතන තියෙනවා පසු කණ්ඩිකාව. ඒ පැත්තේ තමයි අපේ දෘෂ්ටියට අදාළ දේවල් තියෙන්නේ. මෙතන අපි විෂුවල් කෝටෙක්ස් එක, ඒ කියන්නේ අපි පිටිපස්සට වැටුනොත් අන්ධ වෙන්න පුළුවන් කියන්නේ ඒකයි. පිටිපස්සට වැටෙන හොඳ නැහැ. එතකොට අපි හිතාමතා ප්‍රබුද්ධි කළමයා මෙතනින් තමයි හැමතිස්සම වැඩ කරන්නේ. අර ප්‍රසංගික ළමයාගේ මෙතන මේ මේ මැද මේ මේ මැද කණ්ඩිකාව ටෙම්පරල් ලෝප් එක උත්තේජනය වෙලා තියෙන නිසා එයා නිතරම අනාගතය ගැන මනෝරූප මවනවා. එහෙම කෙනෙක්ටනේ ආට් අඳින්න පුළුවන්, ලස්සන්ට දේවල් හිතෙනවා, ඉරු බැහැගෙන යනකොට, කපුටු පියාඹගෙන යනකොට, ඒ ඔක්කොටම එයා කැමති. ඒ වගේම පොඩි බල්ලන්ට එහෙමත් හරි කැමති, පෙට්ස්ලට හරි කැමති. මොකද එයාගේ හිතයිෂී ගතිය, ළමැදි ගතිය. එයාට මල්වලට දෙන්නත් පුළුවන්, පැලවලට දෙන්නත් පුළුවන්, ගාඩනිං වලට දෙන්නත් පුළුවන්. එතකොට ඒ වගේම පොඩි පෙට්ස්ලා, බලු පැටියෙකුට, පූසු පැටියෙකුට යනාදී වශයෙන් දෙන්නත් පුළුවන්. දැන් ඔබගේ පුතා බොහොම ප්‍රබුද්ධික නම්, ඔබගේ නංගි බොහොම ප්‍රසග්නි නම්, ප්‍රභාෂිත පුතා හරි ප්‍රභාෂිතයි, නංගි ප්‍රසංගිකයි නම් දෙන්න අතර ගැටුමුත් වෙන්න පටන් ගන්නවා. මොකද ප්‍රසංගික නංගිට හිතනවා අයියට ගිහිල්ලා පොඩ්ඩක් හැක් කරන්න මෙහෙක් කරන්න, අයියා ඉතින් පොතක් බලාගෙනම ඉන්නේ.
इतना हंददेमेंट इकट्ट करवा देवा माल पेलाटी अब क्रिकेट टिकांड अब एंगिवलिंग हेम करवा देवा स्क्रीन ने बला हेमो आत्मार्थकामी करना वेडक्तमें स्क्रीन ने सेलफी तात्वत्त आत्मार्थकामी करना अम्मवत्त आत्मार्थकामी करना अय्यवत्त आत्मार्थकामी करना नंगीवत्त आत्मार्थकामी करना पौल नास्त करना दें मेके मगे मेके देवनी क्लिपे के पलवेनी क्लिपे के तिपने बिंदुनु समदता जातियक दुर्लकराने बिंदुनु समदता बिन जातियक नमे जातियक दुर्लकराने कैलेगा हमने कैलेगा हन हन्ने इतिंगे मगे पलवेनी क्लिपे का बलानो ने मेके देवनी क्लिपे का जनजीवित दुर्मुख करण कारण आ गया ना देवनी क्लिपे का इति मेक मम लमईंट दालवतमें मे क्लिपरा अम्मई तात मेक हगा इतकोटार अय्य गुड प्रभाषित नांगी प्रसांगिक ना दिनात्र अतिवेन गेटुंबलट बिजुंदु मक्तमें कहवेल बलपेटी खादने का मालू टैंकी खादने का डिजिटल स्क्रीन करनाट वा मे ओम वेडियो हों देवा इत मे काल कोमाई डिजिटल स्क्रीन अन्नवेना ट्यूशन कराने स्क्रीन के स्कूल पांति कराने स्क्रीन के एनिसा मे अनिदे वाली वेडिकर गोना इतना मागे मूलिक थेमा मुका कैलिब्रेशन लम्या सह सेलिब्रेशन लम्या प्रभाषित लम्या सह प्रसंगिक लम्या इतकोट मे की प्रसांगिक लम्या अरे अमिग्डालायक तुलिंग क्रियाकरा टेम्पर लोबिक भौम वायरपलो इद्री अनागत मनोरूपाधन ईलंगट तवे का परने कोम मतकाय खचा दुख मंकुगल मेलवेन मेलवेन मलवागे आगे मेलवेन मलवागे एक प्रश्न अरे पोड़ के लग्न तेट मतकाय तातकन बेक औदर तात हदनम या कमती ना आगे मनोवाकत हदन वाट इतकोट आप कोच करना अपेता आप अनदुन एम बे मे परंपरा हदन कोच करना क्या आठ क्या ना दुव टेस्ट के लिए जाती आती है ना विभाग के लिए जाती आती है ना ये वापे सातुरु ने में ही अपि करण देवल मैनला इट वड़ा होंदट करण पुलवांग बिन्न तमाई में टेस्टी है दें तेर ने अरे प्रभाषित लामाई टेस्ट वल्ट बायन है प्रसंगी कलामाई टेस्ट वल्ट हर बाय सामान्य गुलांगे आतटत हम तीसम में आते दाढ़ी दाग नवागे इन्ने ठिकाक सीतलाई वागे ये मुकदे की इमोशनल लामाई हाँ हितायशनीगुलगुलांट खेगा मुकुद करान बे हे भाई एगुलो खेमती देवल गया पोड़ी टेस्ट कक् देखिए केक के खादन इतकोट उम आम फंड टीके खाऊगोल्ला पीटी टीक सीनी टीक बितर टीक गान टीक खाऊगोल्ला मनी नोन एव मनीन देना एव मनीन कुटे आईगन गान विभाग कटा मौन देने कोहमद कील दिन तेरना आट अंदीन देनवा इधर होंद देट होंद आई मेक थावटी होंद कर मुद कील एम तम आगे हन नोने मेक होंद ने आगे अन्न बे मेक डालिंग को होंद मेक वेडिया होंद कराने के लिए एकत्व वेला करान नोना मे प्रसांगिक लामे उपरीम दीमनावट गेन पिनी ममना हिता तदवेन तात्तलाट कोहिल कन्नवेन तात्तलाट विशुदु महटीट तमाय देवी पियानन वहंसे एहेम दुवाक देन्न सलकान्नोन यू हैव टू वर्क विद गॉड ओबट वेटहिमक तिबेन्नोन मे पौले अदहस मुखद्द कियला इति महितने मम्मी को कील दुन्न नीदर टेस्ट वल्ट कमति लमाय सह टेस्ट वल्ट अगमति लमाय टेस्ट वोल्ट अकमति लमाइंट अभी वटा देना अकमति उनाट मेव करा पुलवांग मेन्नोन कि मम की अरे मेनल वेलडा की पुलवांग कोटस कोटस वशन देना हेमदाम वगे पोड़ी दयाकड़ देना खामरे आस्करांड मेसे आस्करांड या डेस्क आस्करांड या एंदूम टीका आस्कर गुम प्लानिंग मेनेजमेंट ने हेमोट मेक अवश्य मेकुलांट बहुम अवश्य यागे एंदूडती इनवा बोनी को इनवा अली पेटाऊ इनवा टेडी ब्यास लोमेकोड़े आदन तीरने इतकोटे अति के कहुल काम्रेम अस्कल तमाय मेक पटांगा अरा तेना
අනිත්‍යකනාග ඔක්කොම සීරුවට තින්නේ ගානට පුත අරග මේක ඔක්කොම පංග කාමරෙට ගිය ගමන් තේරෙනවා මේ ළමයා ප්‍රභාෂිත ළමෙක් කලමනාකරණයෙන් වැඩ කරන ළමෙක් කොහොමද දෙගොල්ලන්ටම ওই පිළිවෙල උගන්වන්න ඕන දැන් මං එනවා මගේ වැඩසටහනේ දෙවෙනි කොටස තමයි ඔබගේ පංචේන්ද්‍රිය පුරවන්නේ මොනවද එතකොට මම මේකට එකතු කරන්න කැමති අපි මෙතන මේ මස ඇස තියෙනවානේ ඒකට අමතරව ඒක පිටිපස්සේ තිබෙනවා ආත්මීය හැක් කනත් එහෙමයි ඉතින් අපේ මේ ළමයින්ට අපි කියලා දෙන්න ඕන ඇස පිරුණොත් මනස්කාන්තෙන් ඒකත් ඇඩික්ෂන් එකක් ඒක තමයි තිරේ ප්‍රශ්නය දැන් ටීවී ස්ක්‍රීන් එකේ යන්නේ සර්ව සම්පූර්ණ අයනේ නේද ඇඩ්වර්ටයිස්මන්ට් එහෙම යනකොට මොනවද නිකන් මූණ නිකන් වාත්තු කරා වගේ නේ ලංකාවේ නැති සුදු අයනේ ටීවී ස්ක්‍රීන් එකේ ඉන්නේ ආ ඉතින් මේක දිහා ගොඩක් බලන් ඉන්නකොට මොකද වෙන්නේ ඇහැ පිරෙනවා යථාර්ථයක් නොවන දේවල් වලින් මේක ඉතින් තාත්තට අම්මටත් බලපානවා නේ දැකලා තියෙනවද අර මසල්ස් නිකන් අම්බු නිකන් නේද මසල්ස් නේද සිල්වෙස්ටර් ස්ටැලෝන්ගේ මසල්ස් වගේ ඔව් ඉතින් ඒ නිසා ප්‍රේසම් වෙන්න ඕන ඒව බලන තරමට ඔබගේ චරිතයට ඕක බලපානවා වෙන කාන්තාව පේන්න පටන් ගන්නවා වෙන පිරිමි පේන්න පටන් ගන්නවා එතකොට තරුණ ළමයින්ට ඒගොල්ලන්ග මනෝ හොඳ නැති මනෝ චිකිත්සා මනෝ මනෝ රූපයකට ඇදගෙන යනවා උත්තේජනයකට ඇදගෙන යනවා චෙක් යෝර් අයිස් වොට් යූ සී විත් යෝර් අයිස් ස්ක්‍රීන් එකේ හැමතිස්සෙම එන්නේ ඇත්තක් නෙමෙයි ස්ක්‍රීන් එකේ තිබෙන්නේ ඉතින් අපේ ඇහැ පිරෙන දේ අපේ ශාරීරික පංචේන්ද්‍රිය වලට අමතරව beyond our five physical senses we have spiritual senses obage charitayata balapana hak tibenawa ehe e ehe onota wada utthejanamat unoth gedara tiyana samanya dewal not enough madi 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 eka loku ayatath wenna podi edara gedara inna mahatya madi wenawa गेदर इन भार्याव मदि वेना रूपे मदि कर्ब्स मदि ओक्कोम स्क्रीन के आभास ईलंगट पुताटाय दुवटत ओय प्रश्नम ऐति वेना कौद दुर हदुवे ओब सो कीप इन माइंड बिहाइंड फाइव फिजिकल सेंसेस अपगे पंचेंद्रियान पिटु पस्से आत्मिक इंद्रियान हेवत संवेदिता तिबेन बव ඔබ මතක තබා ගත යුතුයි. ඉතින් එහැ ගැන මම කිව්ව ඇති මා හිතන්නේ මම ගොඩක් ඩිජිටල් ක්ලිප්ස් කරලා තිනවා ඩිජිටල් සයන්ස් ගැන පික්සල්ස් තමයි මුලට තියෙන ලොකුම උත්තේජනය කියලා මම කියලා දීලා තිබෙනවා. ඒක දිගට තිබෙන ඩෝපැමින් සෙරටොනින් බැලන්ස් එක වෙනස් වෙනවා. ඩෝපැමින් රිසෙප්ටර්ස් ෆිසියොලොජිකල් රිසෙප්ටර් එක DA1 DA2 ඇඩික්ටිව් රිසෙප්ටර් එකට shift වෙනවා. පික්සල් ස්ක්‍රීන් එක දිහා ගොඩක් වෙලා බලාගෙන ඉන්නකොට ඒක ඉතින් වෙනම පාඩමක් නිසා අද මම ඒක කරන්න යන්නේ නැහැ මම මේ කරන්නේ දැන් මේ මගේ පාඩමේ පළවෙනි කොටස කැලිබ්‍රේෂන් ළමයා සහ සෙලිබ්‍රේෂන් ළමයා ප්‍රභාෂිත ළමයා සහ ප්‍රසංගික ළමයා අඳුනා ගැනීම දෙන්නට එක වගේම සැලකීම දෙන්නට එක වගේ අනාගතයක් දීම දැන් මගේ දෙවෙනි කොටසේ මම මේ කරන්නේ කරගෙන යන්නේ පංචේන්ද්‍රියන් කෙසේද චරිතයට බලපාන්නේ කියලා දෙක අතරේ මං කළ යුතු එකක් තිබුණා ඒ තමයි God has given everyone a good gift මේ දෙව්පියා හැමෝටම දීලා තියෙනවා යහපත් දීමනාවක් it fits you so don't try to be someone else ඒ දීමනාව ඔබට හරියට හරියන දීමනාව ඒ නිසා වෙන කාගේවත් දීමනා ආරූඪ කරගන්න ආරෝපණය කරගන්න අන්වෙසක් වෙන්න යන්න එපා ඒක ලොකු කචල් එකක් වෙනවා ඊළඟට and he wants to work with you good gift till it becomes perfect ඉතින් මේ අපේ ජීවිත ගමන සහ අපේ maturity කියන්නේ යහපත් දීමනාව සම්පූර්ණ වීම තමයි අපේ ගමන ඉතින් යහපත් දීමනාව සම්පූර්ණ කර ගැනීමට දෙමව්පිය ළමයෙක්ව වැඩ කළ යුතුයි යහපත් දීමනාව සම්පූර්ණ වුණේ නැත්නම් ඒක අසට එනවා මේ hurt එකක් රිදුමක් එනවා ඒ පළවෙනි එච් එක දෙක humiliation එනවා අවමානයක් එනවා මට පුළුවන් දේ කරගන්න බැරි වුණා තාතල එක ගෙන්ති යනවා තුන horror එකක් එනවා fear බයක් එනවා හැමදාම මගේ තත්ත්වය මේක තමයි හතර තරහක් එනවා
hatred. හතරවෙනි එච් එක hatred තරහවක් ද්වේෂයක් වෙනවා. සමහර විටින් ට්‍රොට්ස්කි රැවුලක් වවාගෙන දීපියව කියලා පාරට බැහැලා දන්නේ නැද්ද? පෙළපාලි කරන්න හදනවා. ගෙදරත් ඒ පෙළපාලිය වගේ තමයි අයින් හදන්නේ. මොකද ඒ hatred ඒ කියන්නේ එයාට වෙච්ච අසාධාරණේ ගැන එයා දැන් කාල් මාක්ස්ගේ විප්ලවයේ ගෙදර ඉඳන් කරන්න හදනවා. ඒ විදිහට රැවුල හදනවා. ඒ විදිහට කොණ්ඩෙ හදනවා. ෂර්ට් එකත් එහෙමයි කාමරෙත් එහෙමයි යන අදි වශයෙන්. අවසාන එක bad things me hiding hiding කියන්නේ මොකද ඔහුට හිතනවා මට කවදාකවත් එළියට එන්න බැරි වෙයි කියලා අර බුණාටත් වඩා ඇතුළට ඇකිලෙනවා they can get depressed they can get suicidal also hiding hiding කියන්නේ හැංගෙනවා මේ එයාගේ කිසිම නිපුණතාවයක් එළියට එන්නේ නැහැ වගේ so we have to work with god he has given a good gift it becomes a perfect gift ඒක සම්පූර්ණ වෙනවා කියලා අපිට තේරෙනවා අපිට තේරෙනවා මගේ ජීවිතෙන් සම්පූර්ණනේ 30යි. ගොඩක් 70ක් වෙලා නැහැ. එතකොට ඉන්නේ ග්‍රීෂ්මකින් නේ ෆ්‍රස්ට්‍රේෂන් එනවා. ඉතින් අපි ළමයෙක් ගැන වැඩ කරන්න ඕන. දැන් මම යනවා මගේ ටොපික් එකට ඇහැ ඇතුල් වෙන ඒවා මම කරා එක දැන් දෙක කණෙන් ඇතුල් වෙන ඒවා. මියුසික් ස්ටයිල් එක skillful music නම් අර අමරදේව ගායනා කරා වගේ ගීත නම් අහන් ඉඳ එහෙනම් amazing grace වගේ ගීත නම් amazing grace how sweet this ඒ වගේ ගීත වචනත් එක තමයි සංගීතය ඇහෙන්නේ එතකොට අපේ prefrontal cortex එක දියුණු වෙනවා එතකොට අපේ delta waves මොලේ deep thought waves වැඩි වෙනවා එතනින් තමයි චින්තනය එන්නේ ශික්ෂණය එන්නේ මතකය එන්නේ නිදා ගැනීමෙදිත් ඒක වෙනවා අපි deep thought වලට ගියාම ඒ කියන්නේ අර එළියේ සද්ද නැතිව ඔබ හිතින් හිතනකොට ඒ જાතියේ මියුසික් එකක් තිබෙනවා ඒ වලින් මේ එක්තරා විදිහකට තමයි මොලේ වැඩ කරවන්නේ මතකය හොඳ වෙනවා නිදා ගන්නත් පුළුවන් වෙනවා ශික්ෂණයත් හොඳ වෙනවා නමුත් ඔබේ කනට එන්නේ 1212 ජිංග 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 ජිකින් ජිංග 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 නං ඔබ සම්පූර්ණයෙන්ම පුෂ් වෙන්නේ ගම්මිය ශ්‍රව්‍ය මෝඩ් එකටමයි ඒ මියුසික් කරන්නේ ඒක අහන් ඉන්න නෙමෙයි ඒ මියුසික් තියෙන්නේ කරවන්න එදෙම තමයි සංගීත සලාද වලට ගියාම ලොකු ප්‍රශ්න ඇති වෙන්නේ ඒකට ඉතින් ඩ්‍රග්ස් උත් දෙනවා ප්‍රසිද්ධ සංගීත සලාද වලට ගියාම පොලිසිය යන්න ඕන ගිහිල්ලා ඔක්කොම සුද්ධ කරන්න ඕන කොන්ඩම් සුත් උස්සලා හක් කරන්න ඕන එච්චර පිරිහුණු සංස්කෘතියක් තමයි සංගීත සලාදේ තිබෙන්නේ ඒක ඉතින් ලොකු එක්ස්ට්‍රීම් එන්ඩ් එකක් අපි එමුකෝ ආපහු ගෙදරට ළමයා අහන සංගීතය අනුව එයාගේ කන පිරෙන දේ එයාගේ චරිතය වෙනස් කරන so you have to attend on this ඉතින් මේ ගැන ඔබ සලකන්න අවශ්‍යයි තුන්වෙනි කාරණාව රසනේ ඒගොල්ලෝ රස බලා දැනගන්නේ මොනවද දැන් මේකට ටෙක්නිකල් ඒවත් තිබෙනවා ඒ කියන්නේ අපි සීනි දෙන තරමට ඒගොල්ලෝ උත්තේජවත් වෙනවා රතුපාට ඩ්‍රින්ක්ස් වල සහ පොප්සිකල්ස් වල රතුපාට කේක් වලත් තිබෙනවා ඊ සබ්ස්ටන්ස් එකක් ඒව උත්තේජනය කරලා ඒගොල්ලන් ඇඩික්ටිව් කරනවා දැන් අලුත් රිසර්ච් එකක් තිබෙනවා නියුක්ලියස් ඇකියුම්බන්ස් කියලා එකක් තිබෙනවා ඔය ජංක් ෆුඩ් ගන්න ගත්තම ඒකම ඕන වෙන මේ මොලේ ස්ටිමියුලේෂන් එකක් තියෙනවා සාමාන්‍ය ගෑම ගන්න කැමති නැහැ මේ පළතුරු සහ වෙජිටබල්ස් වල නම් කොහෙත්ම කැමති නැහැ I hate vegetables I hate fruit කියලා තමයි කියන්නේ ඒක ටෙක්නිකල් කතන්දරයක් නමුත් මම මේ කිව්ව ඊට වඩා ආත්මික කතන්දරයක් taste and see that which is good මොනවාද අපි රස බලා දැනගති යුත්තේ යහපත් දේ පමණයි ඉතින් වේලහින් ශ්‍රින්ගාර රසය ළමයින්ට දෙන්න එපා ඇඳුම් තුලින් digital games වල ඔක්කොම ඉන්නේ ඇඟ පිච්ච cartoons සමහර cartoons are pushing LGBTQ agenda they don't look girl or boy samahara cartoons wala lingika wenasa thoraganna ba samahara cartoons sexually hari provocative e gana presang wenna ona oba program ekak da ganna ona obbe lamaya balanne monawada kiyala screen eke hari phone eke hari monitor karana program ekak da ganna awashyai me kale hatiyata ilagada mono jati pintura da neida kaata da arinne ඒවා බලන්න අවශ්‍යයි. දැන් මගේ මම මේව ඩිජිටල් ලෙවල්දී තමයි කරන්නේ. මම කියලා තිනවා නිතර අවුරුදු ඕල් ලෙවල් ඉවර වෙනකන් නම් කොහොමටවත් ස්මාර්ට්ෆෝන් දෙන්න බෑ.
A-level ඉවරනකන් ස්මාර්ට්ෆෝන් එක නොදී හිටියොත් ලොකු ජයග්‍රහණයක් නැත්නම් A-level එක නාස්ති කරගන්නවා. ඒව තමයි realities. මේවා මට WhatsApp පණිවිඩයක් එවන්න +077 077 49 249 214. එතකොට මට පුළුවන් තව ඩිජිටල් සයන්ස් ගැන වෙනම ක්ලිප්ස් එවන්න ටොපික් එක කියලා එවන්න ඕන. කොවිඩ් සයන්ස්, සයන්ස් ඇන් රීසන් ද, බ්‍රේන් බ්‍රයිට් ද, හැපි අවර් ද, ඩිජිටල් සයන්ස් ද කියලා. දැන් මේ ටෝක් එක සාමාන්‍ය මේ අලුත් සීරීස් එකක් මම මේ කරන්නේ ජාතීන් දුර්වල කරන්නේ කුමක්ද? මේ දෙවනි ටෝක් එක. ඔබගේ දරුවාගේ පංචේන්ද්‍රිය හසුරුවන ආකාරය ගැන. හතරවෙනි එක අපි එනවා. එතකොට රසනේ අන්තිමට කිව්වේ හතරවෙනි එක ඉව. ඒ the sense of what do they smell? ඔවුන්ට ඉව කියන්නේ ඔවුන් ඉබේම යන්නේ මොකකටද? අපි දන්නා බල්ලන්ට තමයි ඉව තිබෙන්නේ. ඔවුන් එහෙම එකකුත් තියෙනවා. එයා මොන දේවල් වලටද නහය දාන්නේ? නෝසි. What how එක එක ඒ ගැන පොඩ හිතලා බලන්න. ඒ ගැන මම ගොඩක් කියන්නේ නැහැ. ඒකත් ට්‍රේන් කරන්න වෙනවා. අවසානකෙදී ටච්, don't allow any boy to touch your daughter for whatever. ඉතින් මේ දැන් මේ ලෝකේ හැමතිස්සෙම ඇඟැලුම්කම් වැඩිනේ. පාඩම් කරනකොට ලඟ වෙනවා වැඩි. අර God ඒ දරුවන්ගේ ඇතුලේ දාලා තියෙනවා ෂේප් එකක්. Who is my life partner කියලා. මගේ ජීවිත සහකරු කුමක් විය යුතුද කියලා හැඩයක් තියෙනවා. ඒක God දුන්න හැඩයක්. ඒ හැඩේ අනුව තමයි අපි යුතු කාලයට ආවම ජීවිත සහකරු සොයන්නේ. It's a God thing. Marriage is God's idea. Marriage එක දෙව්පියාගේ අදහසක්. ඒ එයාගේ එයා දුන්න shape එක අනුව තමයි අපේ marriage partner අපි හොයන්නේ. විවාහ සහකරුවෝ සහකාරිය අපි හොයන්නේ ඒ හැඩේ අනුව. ඉතින් අපේ පිරිමි ළමයි ගෑණු ළමයි නිතර ඒ හැඩේ අවහිර වෙන විදිහට, එන්ක්‍රෝච් වෙන විදිහට, කොම්ප්‍රොමයිස් වෙන විදිහට හැසිරුණොත් ඇඟ ඇලු කම්බලින් එකිනෙකාගේ ඔඩොක්කුවල අර මේ දීර්ඝකාලීන යහපත් කටයුත්ත වෙන්නේ නැහැ. ගුඩ් ගිෆ්ට් එක පර්ෆෙක්ට් වෙන්නේ නැහැ. ඒක අතරමඟදී විකෘති වෙනවා. You understood that. මේව ඕල්ඩ් ෆැෂන් ideas නෙමෙයි. මේව scientific ideas. ඉතින් කරුණාකරලා මේක මේ පුතයි දුවයි එකට ඉඳගෙන කියවන්න පුළුවන් තරම් යාළුවන්ට මේක දෙන්න අවශ්‍යයි. ඒ වගේම අපි බලන ක්ලිප්ස් වල එහෙම තිබුණොත් ගොඩක් sexual innuendos, we get spoiled in our planning for the future. ඒතර අපි අනාගතය ගැන සහකරු සහකාරිය ගැන අර God දුන්න design එක අපිට හිර වෙන්න පටන් ගන්නවා. ඒ නිසා තමයි මම නම් හිතන්නේ good shepherd කෙනෙක් අපේ ජීවිතයට අවශ්‍යයි කියලා. යහපත් එනෙරෙක් අපේ ජීවිතයට අවශ්‍යයි. Thank you for listening. මේ second part එක. Expect the third part. තුන්වෙනි කොටස තව ටික දවසකින් අපි කරමු.